ඔව් අද මම ඉන්නේ උඩවලව ජාතික වන උද්‍යානය. ඉතින් අපි යන්න හදන්නේ සීනුග්ගල සංචාරක නිවාසයට. ගේට් එක ළඟ ඉඳලා මෙන්න මෙතනින් තමයි මුලින්ම හැරෙන්න තියෙන්නේ. සම්පූර්ණ දුර කිලෝමීටර් 14ක් පමණ තියෙනවා අපේ ගමනාන්තය වෙත. अपे गमनांते वेल सीनुग्गल संचारक निवास वेत लगावेला लस्सन परिसरकिन युतु मेम इस्ताने तमा अद अपे नवातन वशेन तोरागन्नी නවාතන පාලනය වෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුව මගින්. උපරිම රස දිනකකින් යුතු කණ්ඩායමකට මේක වෙන් කරවා ගන්න පුළුවන්. මේක වෙන් කරව ගන්න නම් පත්තර මුල්ලේ තියෙන වනජීවී දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට ගිහිල්ලා හරි ඔන්ලයින් ක්‍රමයට හරි සිදු කර ගන්න පුළුවන්. දැම්මම් පෙන්වන්න යන්නේ මේ නවාතන ඇතුළත කොහමද කියලා. මේන අපේ ගයිඩ් අජිත් අයියා මෙහෙනම් බර වැඩක ඉන්නේ. ඇතුළු වෙද්දිම අපිට ආසන 10කින් යුතු කෑම මේසයක් තියෙනවා. අපිට මේ කොරිඩෝ එක දිගේ ඇඳන් 6ක් පේන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන කට්ටි කළ පොඩි චැට් එකක් දාන්න පොඩි ස්පේස් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ එළියෙන් වොෂ්රූම් එකක් තියෙනවා. මේ වොෂ්රූම් එකේ කොමඩ් එකක් තියෙනවා, සිංක් එකක්, ෂවර් එකක් තියෙනවා. මෙන්න මේ පැත්තෙන් හවස් කාලයට ලොකු මෝරංචි ටිකක් බලා ගන්න පුළුවන්. ආ මේ සමනල ටිකුත් ඇවිල්ලා ඉන්න අපි බලන්න. දැන් යමු මේ මැද කාමරේ ටිකක් බලන්න. ටිකක් ලොකු ඉඩ කඩ තියෙන රූම් එකක්. ඇඳන් 4ක් තියෙනවා. එතකොට ඔක්කොම ඇඳන් 10ක් මේ සංචාරක නිවාසයේ තියෙනවා. එළියේ නම් net තිබුණ නැහැ. නමුත් ඇතුලේ net දෙකක් තියෙනවා. කවුළු වලට දැල් ගහලා තින්නේ. තව ඇටැච් බාත්รูම් එකක් තියෙනවා කලින් එක වගේම තමයි මේකත් දැන් අපි යන්නේ කුස්සියට ආ මේ ඉන්නේ මේ ස්ථානයේ බාරව ඉන්න සාර්ථයියයි අසන්නයියයි
ඉතින් අපිට අවශ්‍ය කෑම ಜಾති හා අමුද්‍රව්‍ය ගෙනත් දුන්නාම මේ අය අපිට ඕන විදිහට රසට කෑම ටික හදලා දෙනවා. ඒ වගේම තමා මෙහෙට එද්දි බොන වතුර අනිවාර්යෙන් අරගෙන ඉන්න. මොකද මෙහි තියෙන වතුර බීමට සුදුසු තත්ත්වේ නැහැ. මේ ස්ථානයේ වටපිටාව ගත්තහම යාබදවම තියෙනවා සීනුග්ගල වැව. මේ තියෙන්නේ සීනුග්ගල වැව. මේක තරමක් විශාල වැවක් නිසා මේකට දිය බීමට පැමිණෙන සතුන් ඉතා හොඳින් මේ ස්ථානේ ඉඳලා බලා ගන්න පුළුවන්. අලියා, මුවා, වල්ලූරා ඒ අතර සුලබ දර්ශනයක්. ඒ වගේම තමයි මෑත කාලීනව රාත්‍රී කාලයේදී දිවියන් මේ වැවට වතුර බීමට පැමිණි අවස්ථා කීපයක්ද වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා උඩවල වනෝද්‍යානයේ දිවියන් නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා මෙම සංචාරක නිවාසයේ වෙන් කරවා ගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වලා තියෙනවා. මේ ප්‍රදේශය සීනුග්ගල කියලා වර්තමානයේ හැඳින්වුවත් මේ අපි ඉන්නේ විශේෂී ඉපෙරණි සීනුග්ගල ගමේ. ඒ කියන්නේ මේ තමා උඩවල වනෝද්‍යානයේ තිබුණු අවසාන ගම්මානය. ශේෂ වූ පොල්ගස් ලිඳක් ගලින් නෙළු බුදු පිළිමයක කැබලි අදටත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් හවස් ජාමේදී මෙන්න මේ වගේ වල්ලූරු රංචුවක් බලා ගන්න පුළුවන්. මේ ඉසව්වෙන් මතුවෙලා තීන දෙයක් තියෙනවා නම් පරිස්සමට කාලය ඉවරලා හැකි ඉක්මනට නැවතත් කැලෑවට දුවලා යනවා. අර කතාවක් තියෙන්නේ කාපු පීපු තැන් වල වැඩි වෙලා රැඳෙන්න හොඳ නැහැ කියලා. මේ සංචාරය සඳහා ජිප්‍රතය ලබා දුන්නේ උඩවලව ශිහාන් සපාරි ආයතනයයි. මේ තියෙන දුරකථන අංකයකට කතා කළොත් ඔවුන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. එන්නම් රාත්‍රී උදා වෙලා තියෙන්නේ. මේ ස්ථානයේ තියෙන ලයිට් එලි පමණයි අපිට පේන්නේ. අවට පරිසරයේ රාත්‍රී අන්ධකාරයෙන් වෙලාගෙන අවසන්. විටින් විට අපගේ ටෝච් එලි දිස බලන දීප්තිමත් ඇස් දැක ගන්න පුළුවන්. මේ නවාතැනේ විදුලිය සැපයෙන්නේ සූර්ය පැනල මගින්. එමගින් බලගැන්වෙන ලයිට් කීපයක් පමණක් තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව අපි ගේන දුරකථන කැමරා චාර්ජ් කරගන්න නම් තැනක් නැහැ. ඒ වැඩවලට පවර් බැංකයක් හරි කාර් චාර්ජර්ස් හරි අපිට අවශ්‍ය එක්ස්ට්‍රා බැටරි හරි සූදානම් කරගෙන එන්න ඕනේ. දැන් නම් එළිය වැටිගෙන එන්නේ. රාත්‍රිය පුරාම මුවන්, ගෝනුන් වැනි විවිධ සතුන්ගේ, කුරුල්ලන්ගේ හඬ නම් අඩුවක් නැතුව අහන්න පුළුවන් තැනක් තමයි මේ ස්ථානය. We'll be right back.
මේ තියෙන්නේ රාත්‍රී කාලේ මේ ස්ථානෙට පැමිණි මුවන්ගේ අඩිසලකුණ. මේ තියෙන්නේ වතුර බොන්න ආපු අලියෙක්ගේ අඩිසලකුණු. අපිටත් නොදැනීම අප සිටි ස්ථානයේ ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් මේ නවාතන සඳහා කොපමණ මුදලක් වැය වෙනවද කියලා බලමු. එක් රැයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 5600ක මුදලක්ද, රැවල් දෙකක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 9700ක මුදලක්ද වැය වේ.